सुप दवसा कोयल है मोटम अदत बहुम आदरेन मगे यूट्यूब चैनल के पिलिगाना वाला फेसबुक का हरहा नंग आवे उडते न ओपन ऐप के न बटन क्लिक कर ल यूट्यूब के हरहा में मे वीडियो एक बलान एक वाला सब्सक्राइब करने लाइक करने पहासुवक वे अद मां कथा करना विवाह जीवित गन विवाह जीवित के लखियाने विनाश पुद्गलो देने एकट एकतु वेला मे विनाश कम गलप गन्न धरन उत्साहय විවාහය ඇතුළේදී මේ වෙනස් පුද්ගලයෝ දෙන්නට වෙනස් වෙච්ච පෞද්ගලික කරමුණු තියෙනවා. ඒ වගේම තමයි ඕන් දෙන එකට එකතු වෙලා ගොඩනගා ගන්න හදන විවාහ ජීවිතය ඇතුළේ ගොඩනගා ගන්න හදන පොදු අරමුණු තියෙනවා. මේ දෙක හොඳට ගලපගත්තේ නැත්නම් මේ දෙක ගැන සාකච්ඡා නොකළ තින් මේ දෙකේ එකක් ගිලිහි යන එක වළක්වන්න කාටවත් බෑ. ඒක නිසා මම අද කතා කරනවා මගේ පෞද්ගලික කරමුණු සහ විවාහ ජීවිතේ පොදු අරමුණු කොයි විදිහටද ගලපගත්තේ ඒක සුන්දර කරගන්න මම කොයි විදිහටද උපයෝගී කරගත්තේ කියලා මං ගැන කතා කරනකොට මම පාසල් ගුරුවරියක් හැටියට වැඩ කරනවා වගේම මනෝ උපදේශකවරයෙක් හැටියට කටයුතු කරනවා ඒ වගේම තමයි මගේ සැමියා මාධ්‍ය ආයතනයක වැඩ කරනවා වගේම ඔහු අන්තර්ජාලයත් එක්ක යම් යම් ගනුදෙනු වල නිරත වෙනවා එතකොට අපි දෙන වෙනස් පරාසයන් දෙකක තමයි කටයුතු කරන්නේ ඒ වගේම අපි දෙන්නට මේ පරාසයන් දෙකේ තියෙන පෞද්ගලික අරමුණු ගොඩක් තියෙනවා ඒ වගේම තමයි අපි දෙන පවුලක් හැටියට ගොඩ නගා ගන්න ඕන අචීව් කර ගන්න ඕන ටාගට්ස් ගොඩක් තියෙනවා අපි ඒ ගැන ගොඩක් නිතරම කතා කරනවා එතකොට මේ පෞද්ගලික අරමුණු සහ පොදු අරමුණු එක දැනකට අරගෙන කතා කරන්න ඒකත් එක්ක ගනුදෙනු කරන්න ඒවත් එක්ක ඉදිරියට යන්න අපිට අවශ්‍ය වෙනකොට එක තැනකදී අපි තීරණය කළා අපි මේ වෙනුවේ හැම මාසිකම සාකච්ඡා කරමු කියලා ඕනම ආයතනයක ඕනම දියුණුවට පත්වෙච්ච ආයතනයක මාසෙ අවසානයේදී මන්ත් එන්ඩ් මීටින් එකක් පවත්වනවා ඕන් මාසෙ අවසානයේ පවත්වන මීටින් එකේ ගිය මාසෙ මොනවද කළේ ගිය මාසෙ මොනවද තියෙන ප්‍රෝග්‍රස් ඒ වගේම ගිය මාසෙ මොනවද තියෙන බිඳ වැටීම් ඒ බිඳ වැටීම් වලට හේතු මොනවද මෙන්න මේ වගේ දේවල් කතා කරනවා ඒ ආයතනයේ ඉන්න සමාජිකයන් එක්කෝස් වෙලා එහෙනම් මේක අපිට පෞල් ජීවිතය ඇතුළට ගලප ගන්න පුළුවන් පෞල් ඇතුළෙත් අපේ තියෙන ගිය මාසෙ අපි මොනවද කළේ ගිය මාසෙ මොනවද අපේ තියෙන දියුණුවන් ගිය මාසෙ අපි මොනවද තියෙන බිඳ වැටීම් එහෙනම් බිඳ වැටීම් හේතු වෙන්නේ උනා නම් ඒකට හේතුව මොකද්ද මොනවද අපි දෙන අතර ඇතිවෙච්ච ගැටුම් ඒ වගේම ඉස්සරහා මාසෙදී අපි මොනවද කරන්නේ මොන විදිහටද අපි අනාගතේ ප්ලෑන් කරන්නේ මෙන්න මේ වගේ මාසික සැලසුමකට ෆැමිලි මීටින් එකක් තියන්න පුළුවන් නා මේක ගලප ගන්න ලේසි අපි දෙන කතා කළා මේකේ පළවෙනි අදියරේ දෙසැම්බර් මාසෙදී අපි පටන් ගත්තා සාමාන්‍ය රැස්වීමකදී සාමාන්‍ය මීටින් එකකදී ඒකට සංග්‍රහයක් ලෑස්ති කරනවා ඒ වගේම තමයි ඒකට වාර්තාවක් ලියනවා ඒ වගේම සතුටින් ඉස්සර යනවා මේ කාරණාව අපේ මීටින් එක ඇතුලේ තියෙන්න ඕනේ ඒක නිසා පොඩි පාටි එකක විදිහට මේ මීටින් එක පවත්වන්න අපි තීරණය කළා ඒ වෙනුවෙන් හොඳ ආහාර වේලක් සකස් කරලා ඒ වෙනුවෙන් හොඳ අපි දෙන්නම් සතුට වෙන විදිහට මේක පවත්වන එක හොඳයි හොඳයි කියන එක අපි තීරණය කළා ඒ වගේම තමයි මාසේ අවසාන සතියන්තයේ සෙනසුරාදා හෝ ඉරිදා මේ වෙනින් යොදා ගන්න තීරණය කළා. ගොඩක් වෙලාවට මම උත්සාහ කළා සෙනසුරාදා මේක පවත්වන්න. මොකද ඉරිදා කියන්නේ අපි සඳුදා සැලසුම් කරන දිනය. ඒක අපිට නිදහස තියාගන්න ඕනේ. ඒක නිසා සෙනසුරාදා හවස් වරුවේ අපි ෆැමිලි මීටින් එක තියමු හැම මාසෙම සතියන්තේ. මේ කතාවත් එක්කලා ඊට පස්සේ අපි වෙන සාමාන්‍ය මීටින් එකක සාමාන්‍ය රැස්වීමක ආකාරයක මේක පොතක සටහන් කරන්න ඕනේ. ෆැමිලි මීටින් එකට අදාළ වෙන සියලුම කතා කරන දේවල් අපේ අරමුණු ටාගට් පොතකට එන්න ඕනේ. මේ කතාවත් අපි කතා කරා. ඒ විදිහටම අපිට පුළුවන් වුණා දිගින් දිගටම හැම මාසෙකම ෆැමිලි මීටින් තියන්න. අපි කතා කරා අනාගත අරමුණු මේ කෙලෙව්වා. ඉලක්ක මේ මාසෙ සපුර ගන්න ඕන දේවල් ගිය මාසෙ බිඳ වැටීම් ගිය මාසෙ වෙච්ච දේවල් ඒ වගේම අපි යම් කිසි දෙයක් කරන්න ඉන්නවා නම් ඒක කොහොමද ගලප ගන්න ඕනේ මෙන්න මේ වගේ දේවල් කරා වගේම අපි මෙන්න මේ වගේ අවසානයේදී ඒකේ සටහන් කරන්න පවා පෙළඹුණා මේක නිසා අපිට අත්‍යච ප්‍රතිලාභ බොහොමයි දෙසැම්බර් මාසෙදී අපි හිතුවේනේ අපිට 2020 කොවිඩ් වසංගතයක් එයි කියලා. ඒ වුණත් අපි 2020 ගොඩක් හොඳට සැලසුම් කරා. හැම සැලසුමක්ම ඒ විදිහටම කරගන්න බැරි වුණත් අපේ ජීවිතේ බෝරින් වගේ ගත කරන්න මේක හේතුවක් වුණා. කොවිඩ් කාලෙදී ගෙවල් ඇතුළට වෙලා ඉන්නකොටත් අපි අපේ ෆැමිලි මීටින් එක තිබ්බා. මේ වසංගතයත් එක්ක අපි කොහොමද ඉස්සරහට මුහුණ දෙන්නේ? අපි කොහොමද තවත් ඉපෙයීම් මාර්ගවලට යන්නේ? මේ වගේ දේවල් අපිට කතා කරලා ඒවා ක්‍රියාත්මක කරන්න ෆැමිලි මීටින් එක පහසුවක් වුණා. ඒ වගේම තමයි මම කිව්වා අපේ පොදු අරමුණු පෞද්ගලික අරමුණු තියෙනවා කියලා. ඒ වගේම තමයි අපි දෙන්නගේ පෞද්ගලික අරමුණු වෙනස්.
उदाहरण मट ओण कर मगे मपिन मुदल आयोजन मगे पोस्ट ग्राजुएट डिप्लोमा आयकरण मगे महत्ट ओण लीन ये मुदल आयोजन कैमरा आयक मे कारण देखा हे भाई अपी देना इप ये मार्ग वलिम तमय मे दिखट आयोजन करानोण इतकोट अपी और मुलदि मे कथा कर हम अभी हेमतीस पुलवांगना पीट ए वेणुन साली कतु करान ए वेणुन मुदल वियदम करानी कोहमद ए वेणुन तव आयोजन मार्ग पवत्तगण्यकोमद मिन्न मे वगे देवल कथा करान गोडक्कलावट गोडक् दरुवोयिन्न पौल एतुलेदि गोडक् अम्मला नेगन मेसेविल्लक् मं तवितरै दरुवगे देवल दान्ने ताता किसि देयक् दान्ने नै एकट होंदम विसंदुमक् तमयि फैमिली मीटिंग एक वागे दरुवत् वाडी करव गन्न मेकेदि एतकोट ओया ओयागे हीन गन कथा करनकोट महत्या महत्यागे हीन गन कथा करनकोट दरुव दरुवंगे हीन गन कथा करन्न ओउंट होंद उत्तेजनयक् सपयान्न ओउंट कियन्न ओया मोनवद करन्निन्ने ओया एवेनुवे मोनवद करन्न अपि मे वेनुवेन वेड करन्न ओन हीन वेनुवेन वेड करन हटि ओया ओयागे हीन वेनुवेन वेड करन हटि फैमिली मीटिंग एके कथा करनकोट दरुव निरायासेन ओउंगे हीन वेनुवेन वेड करन्न उत्साह करनवा एतकोट मे दे तेक्कला हुद सार्थक जीवित अग्गत करान हुद सार्थक पौल जीवित अग्गत करान हेतु वेनवा ए वगेम ओयालगे अरमुनु तेक्कला ओयालगे बेंदीन मेक्कला इसरहट यान्ने एक हुद कारणावा मम दन्नवा एयाट एयागे अवश्यता एवा एयागे हीन एया दन्नवा मगे अवश्यता सह मगे हीन ए वगेम अपिट वेरदेन तें अपिट बेरिवेन तें अपि दन्नवा ए वेनुवेन करन्न ओन देवल अपि दन्नवा अपि अपे आदायम इपयिम बैलेंस कर गन्न ओन हेट अपि दन्नवा मे हेम देटम इता होंद कथिकावता कैरमेनवा फैमिली मीटिंग එකක් ඇතුළෙදි ගොඩක් වෙලාවට ගොඩක් ප්‍රශ්න විසඳන්න හොඳම ක්‍රමය තමයි සාකච්ඡාව. ඒක මම විශ්වාස කරන දෙයක්. කතාවෙන් කරන්න පුළුවන් දේවල් අතපය විසි කරලා කරන්න බෑ. ඒ වගේම අපේ හිතේ තියෙන දේවල් හිතේ හංගගෙන ඉඳලා කරන්නත් බෑ. ඒක නිසා ඔයාගේ පවුල ඇතුළෙදි හොඳ කතිකාවතක් ගොඩනගන්න ෆැමිලි මීටින් එක ඒකට ප්‍රයෝගික කරගන්න. මම කළා වගේම ඒ වෙනුවෙන් ඔයාලට යම් යම් දේවල් කරන්න පුළුවන්. සමහර විට මේක මගේ අනන්‍යතාවය. මම පොතක් මේන්ටේන් කරනවා. ඒකේ අදාළ කාරණා ලියනවා. අපි කතා කරපු දේවල් ලියනවා. අනාගත අරමුණු ලියනවා. ඒ වගේම ඊළඟ මාසෙදී අපි මේ දේවල් කරලාද කියලා බලනවා. මාසේ අවසානයේදී මම අයියායි අස්සම් කරලා මේක අවසන් කරනවා. ඒක ඔය මේක මගේ ක්‍රමය. ඔයාගේ ක්‍රමයකට ඔයාගේ අනන්‍යතාවයකට ඔයාට පුළුවන් මේ ෆැමිලි මීටින් එක පටන් ගන්න පවත්වගෙන යන්න. ඒක විවාහ ජීවිතේ සාර්ථක කරන්න හේතු වෙනවා. මං හැමතිස්සෙම කියනවා පවුල කියලා කියන්නේ සමාජ කුඩා මේකකේ. හැබැයි පවුල කියලා කියන සමාජ වැදගත් මේකකේ. එතන බිඳ වැටුණොත් එතනින් එළියට එන සතුටු දායක තෘප්තිමත් මිනිස්සෙක් නෙමෙයි නං. සමාජයේම අතෘප්තිකර වෙන එක නවත්තන්න බෑ. ඒක නිසා පවුල හොඳ ගැළපීමකින් පවුල හොඳ අරමුණු ගොන්නකින් ජීවිතේ ඉස්සරහට ගෙනියන්න ෆැමිලි මීටින් එක හේතු වෙයි. ඒක මගේ ජීවිතේට හරි ඵලදායි. මම විශ්වාස කරනවා යාටත් එහෙම වෙයි කියලා. 2020 ගෙවිලා ඉවරයි. 2020 ඉස්සරහට එනවා තව මාසයක් වගේ කාලයක් තියෙනවා. 2020 දි මොකද වුනේ? හැබැයි 2020 දි අපි නොහිතපු දේවල් සිද්ධ වුණා වගේම අපි දන්නේ 2021 දි මොනව වෙයිද කියලා. එහෙමයි කියලා අපිට අපේ ජීවිතේ නවත්තන්න බෑ. සැලසුම් කරන්න ජීවිතේ පවුලත් එක්කලා මේක එක ඔයාලට හොඳ තෝතැන්නක්. අදත් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණ ඔයාලට බොහොම ස්තුතියි. මේකෙන් යම් කිසි දෙයක් හෝ ගන්න ලැබුණා නම් ඒකමට සතුටක්. ඒ වගේම තව කෙනෙක් මේ වීඩියෝ එක බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඔයා මේකට කැමති නම් ලයික් එකක් දාගෙන යන්න. ස්තුතියි.